Why School YouTube channel එකට අදත් ඔයාලා හැමෝම ආදරෙන් එකතු කරගන්නවා මම අද කතා කරන්න යන්නේ O level කරන ඔයාට A level ගැන එහෙමත් නැත්නම් මේ එක එක උපාධි ගැන මම ගොඩක් වෙලාවට කතා කරලා තියෙනවානේ ඉතින් O level කරන අයත් මගෙන් ඉල්ලුවා O level වලට A9ක් ගන්න මොකක් හරි වීඩියෝ එකක් කරන්න කියලා ඉතින් මං හිතුවා අන්න එයාලට අද වීඩියෝ එකක් කරන්න ඕනි කියලා මගේ channel එකේ. ඉතින් මං අද කතා කරන්න යන්නේ O level වලට A9ක් ගන්න නම් අපිට මොනවද කරන්න පුළුවන් කියන කාරණේ. ඉතින් අපි හැමෝම දන්න විදිහට 2021 O level විභාගයට තවත් තියෙන්නේ මාස 3ක විතර කාලයක්. ඉතින් අපි අද බලමු කොහොමද මේ O level වලට A9ක් ගන්න කියලා. O level කියලා කියන්නේ විවිධ පැතිවලට විසිරුණු විෂයන් 9ක් සහිත විභාගයක්. ඉතින් සමහරක් වෙලාවට ළමයි ගොඩක් ළමයි බොහෝ දුරට එක්ක සමහර ළමයි සයන්ස් වලට දක්ෂයි සිංහල වලට දක්ෂ නැහැ. සමහර ළමයි සිංහල වලට දක්ෂයි ගණන් වලට දක්ෂ නැහැ. ඉතින් මෙන්න මේ වගේ කාරණා O level කරන ළමයින්ට තියෙන ප්‍රධාන ගැටලුව. අපි A level වලදී නම් අපි කැමති subject stream එකක් නේ තෝරගන්නේ. එතකොට කලා කරන ළමයින්ට විද්‍යාව බැරි වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. මොකද ඒගොල්ලෝ කරන්නේ ඒගොල්ලෝ කැමති විෂය ධාරාව. නමුත් O level වලදී මේ වගේ හැකියාවක් නැහැ. ඉතින් හැමෝටම සිංහල, විද්‍යාව, ඉතිහාසය, ගණන් මේ හැම දෙයක්ම කරන්න වෙනවා. ඉතින් ඒ හින්දා ගොඩක් වෙලාවට ළමයින්ට හිතෙනවා O level කියන්නේ හරිම කරදරකාරී විභාගයක් කියලා. අන්න ඒ හේතුව හින්දා මම හිතුව ඔයාලට පොඩි ටිප්ස් ටිකක් කියන්න කොහොමද මේ O level වලට A9ක් ගන්න ඔයාලා වැඩ කරන්න ඕනේ කියන කාරණේ ගැන. පළවෙනිම දේ තමයි O level වලට නම් ඔයාලා අනිවාර්යෙන්ම නියමිත කාලසටහනක් පවත්වාගෙන යා යුතුමයි පාඩම් කරද්දි. මම මෙහෙම කියන්නේ ඇයි මම අර කලින් කිව්වා වගේ ඔයාලා අකමැති විෂයන් තියෙනවනේ. එතකොට ඔයාලා කාලසටහනකට අනුව නෙමෙයි නම් වැඩ කරන්නේ අනිවාර්යෙන්ම ඔයාලා ඒ අකමැති විෂයන් පාඩම් කරනව අඩුයි. මොකද ඔයාලා ඒ විෂයට කැමති නැහැ. ඒ හින්දා ඒ විෂය පාඩම් කරන්න හිතෙන්නේ නැහැ. එක්කෝ ඒ විෂය තේරෙන්නේ නැති හින්දා ඔයාලා පාඩම් කරන්න කැමති නැහැ. මෙන්න මේ කාරණා හින්දා කාලසටහනක් නැතුව ඔයාලා පාඩම් කරනවා නම් ඔයාලා ඒ විෂයන් සඳහා යොදා ගන්න කාලය ඉතාම අඩුයි. ඒ හේතුවෙන් ඔයාලට ඒ බැරි විෂය තවත් බැරි වෙලා යනවා මේ කාලසටහනක් සහ නියමිතව සමබරව මේ පාඩම් කරන්නේ නැති හින්දා. ඉතින් ප්‍රධානම දේ තමයි O level වලදී ඔයාලා විෂයන් 9ම සමබර වෙච්ච කාලසටහනක් පවත්වාගෙන යන්නම ඕනේ. එතකොට ඔයාලට පුළුවන් විෂයන් 9ම සමබරව පාඩම් කරන්න. එහෙම නැති වුණොත් කැමති විෂයට ඔයාලා හොඳට පාඩම් කරන්න දන්න ඔයාලට පුළුවන් විෂයට ඒ සාමර්ථ්‍යයක් එනවා. අර බැරිම විෂයට එක්ක බීත් නෙමේ සීත් නෙමේ ඔයාලට එන්නේ S වගේ සාමර්ථ්‍යයක්. ඉතින් මම මගේ channel එකේ වීඩියෝ එකක් කරලා තියෙනවා A level ළමයින්ට time table එකක් හදාගන්න විදිහ ඒ තුනක් ගන්න. ඔයාලා ගිහිල්ලා ඒ වීඩියෝ එක බලන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. එතකොට ඔයාලට පුළුවන් O level වලටත් ඒ වගේ කාලසටහනක් හදාගන්න. ඒකෙන් ඔයාලට අනිවාර්යයෙන්ම පුළුවන් වේවි A9ක් ලබා ගැනීම සඳහා වැඩ කරන්න. හරි. මම පොඩ්ඩක් ඔයාලට පැහැදිලි කරන්නම් මොකද්ද මේ කාලසටහන කියලා. මේ කාලසටහනේදී ඔයාලා එක දවසකට එක පිටුව ගන්න මේ කාලසටහනට ගන්න ඕනේ. රෑ 12 ඉඳන් පහුවදා රෑ 12 වෙනකන් එක දවසක් විදිහට අරගෙන පැයෙන් පැයට වෙලාව ලකුණු කරලා මෙන්න මේක මම පාඩම් කරනවා මේ වෙලාවට නිදිනවා, එහෙම නැත්නම් මේ වෙලාවට ක්ලාස් යනවා, ඒ වගේ ඔයාලා ඒ වෙලාවට අදාළ කාරණේ දාගන්න ඕනේ. දාගෙන ඔයාලා ඒ වෙලාවේදී ඒක කරා නම් ඒක ලකුණු කරන්න ඕනේ ඩන් කියලා. ඒ වෙලාවට ඔයා ඒක කරේ නැතිනම් ඒ වෙලාවට ඔයා මොකද්ද කරේ කියන එක ඉස්සරහින් සඳහන් කරන්න ඕනේ. එතකොට ඔයාට බලන්න පුළුවන් ඒ දවස ඇතුලේ ඔයා හදලා තියෙන කාලසටහනට අනුව කොච්චර සාර්ථකත්වයකින් ඔයා වැඩ කළාද, ඔයාට මගහැරිච්ච විෂයන් මොනවද, ඒ වගේම තමයි ඔයා පාඩම් කරන කාලෙන් කොච්චර වෙලාවක් වෙනත් දේවල් සඳහා වෙන් කරලා තියෙනවද කියන කාරණේ. මෙන්න මේ කාලසටහන දිගටම පුරුදු පුහුණු කරගෙන යද්දී ඔයාට ඉබේම පුළුවන් වෙනවා දවසට පැය 14ක් 15කට ආසන්න කාලයක් උපරිම පාඩම් කරන්න විභාගේ ලං වෙනකොට. ඉතින් මේ කාලසටහන දිගටම පවත්වාගෙන යාම ඔයාලට විභාගේ ලං වෙද්දී විභාගෙට හොඳට පාඩම් කරන්න ලොකු
රුකුලක් වෙයි කියලා මම හිතනවා. ඉතින් මම ඉල්ලනවා ගිහිල්ලා වීඩියෝ එක බලන්න කියලා. මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ මේ අදාළ වීඩියෝ එකේ ලින්ක් එක ඔයාලට දාන්නම්. එතකොට ඔයාලට තවත් පහසුවෙන් මේ වීඩියෝ එක හොයාගන්න පුළුවන්. ඉතින් මම ආයෙම කියනවා ඕ ලෙවල් කියලා කියන්නේ කාල සටහනකට අනුව වැඩ කළ යුතුම විභාගයක්. මොකද විෂයන් නමයක් තියෙනවා, විෂයන් දෙකක් තුනක් නෙමෙයි. ඉතින් මේ විෂයන් නමය කළමනාකරණය කර ගැනීම සඳහා අනිවාර්යයෙන්ම කාල සටහනක් තිබීම අත්‍යවශ්‍යමයි. හරි, දෙවනි කාරණය තමයි විෂයන් නමයටම අමතර පන්ති යන්න එපා. විශේෂයෙන්ම ගොඩක් ළමයි විෂයන් නමයටම අමතර පන්ති යන්න උත්සාහ කරනවා. අර ලංකාවේ කතාවක් තියෙනවනේ ඕ ලෙවල් කියලා කියන්නේ ගුරුවරුන්ගේ විභාගය කියලා. ඉතින් මෙන්න මේ හේතුව හින්දාද මන් දන්නේ නැහැ විෂයන් විශේෂයෙන්ම මේ සාමාන්‍යයෙන් අපි දන්න කියන්නේ පන්ති නොයා ඉන්න පුළුවන් කියලා හිතන බුද්ධාගම විෂය, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය කියන විෂය, එහෙම නැත්නම් පුරවැසි අධ්‍යාපනය කියන විෂය, මෙන්න මේ විෂයන් වලටත් ළමයි පන්ති යන්න උත්සාහ කරනවා. ඉතින් මම ඔයාලට ආදරෙන් මතක් කරනවා මේවට පන්ති යන්න ඕනේ නැහැ, ඒ එකක් ගන්න නම්. ඉතින් මම ඔයාලට කියන්නේ ඒ වගේ විෂයන් සඳහා පන්ති යන්න එපා. අත්‍යවශ්‍යම විෂයන් සඳහා විතරක් පන්ති යන්න. අනිත් විෂයන් වලට හොඳ නෝට් එකක් හදාගෙන හොඳට gederin ඉඳන් පාඩම් කරන්න ඔයාලට අනිවාර්යෙන්ම ඒ නමයක් ගන්න පුළුවන් කියලා මට හොඳටම විශ්වාසයි. හරි, අනිත් කාරණේ තමයි past papers. ඕ ලෙවල් කියන විභාගයට past papers කියන දේ අත්‍යවශ්‍යයි. ඔයාලට පාස් පේපර්ස් නැවත නැවත කරන්න පුළුවන් නම් ඒක ඔයාලට ඒ නමයක් ගන්න ලොකුම ලොකු හේතුවක් වෙනවා. හරි, මං දැන් ඔයාලට කියන්නම් හරියටම කොහොමද පාස් පේපර්ස් කරන්න කියලා. ඔයාලා පාස් පේපර්ස් කරද්දි අවුරුදු 5කවත් පේපර්ස් අතට ගන්න ඕනේ. හරි, අපි උදාහරණයක් විදියට ගමුකෝ ඕ ලෙවල් මීඩියා කියලා. ඕ ලෙවල් මීඩියා අවුරුදු 5ක පේපර්ස් ඔයාලා අතට අරගෙන ඊට පස්සේ බලන්න ඕනේ මේ ප්‍රශ්න පත්‍රයේ කොච්චර ප්‍රශ්න ප්‍රමාණයක් තියෙනවද කියලා. අපි හිතමුකෝ ඕ ලෙවල් මීඩියා පේපර් එකේ ප්‍රශ්න 7ක් තියෙනවා කියලා. ඔයාලා එතකොට කරන්න ඕනේ කොළයක් අරගෙන, අපි හිතමු අපි ගන්න 2018 පේපර් එක කියලා මුලින්ම. එතකොට ඔයාලා කරන්න ඕනේ ප්‍රශ්න පත්‍රයේ අවුරුද්ද උඩින් දාලා එකේ ඉඳන් 7 වෙනකන් යටට අංක දාන්න ඕනේ. දාලා ඉවර වෙලා ඔයාලා කියවලා බලන්න ඕනේ මේ ප්‍රශ්න 7 ඇවිල්ලා තියෙන්නේ මොන පාඩම් 7ෙන්ද කියලා. ඊට පස්සේ ඔයාලා ලියන්න ඕනේ පළවෙනි ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ පාඩමෙන්, දෙවෙනි ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ පාඩමෙන් කියලා පාඩම් 7 ලියන්න ඕනේ. ඊළඟට 2019 පේපර් එකත් අරගෙන මේ විදිහට පළවෙනි ප්‍රශ්නේ ඉඳන් 7 වෙනි ප්‍රශ්නෙට එනකම් මොන මොන පාඩම් වලින්ද ඇවිල්ලා තියෙන්නේ කියලා ඔයාලා ලියා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට අවුරුදු 5ක විතර පේපර්ස් අරගෙන ප්‍රශ්න 7 මොන මොන පාඩම් වලින්ද ඇවිල්ලා තියෙන්නේ කියලා බැලුවාම ඔයාලට තේරෙනවා ප්‍රශ්න ඇවිල්ලා තියෙන පැටර්න් එකක් තියෙනවා කියලා. ඒ වගේම තමයි ඔයාලට තවත් තේරෙනවා සමහර පාඩම් වලින් ප්‍රශ්න ඇවිල්ලම නැහැ. ඒ වගේම තමයි තවත් සමහර පාඩම් වලින් ප්‍රශ්න ගොඩාක් ඇවිල්ලා තියෙනවා කියලා. මෙන්න මේ විදිහට කරාම ඔයාට හොඳට තේරුම් ගන්න පුළුවන් මං මොන පාඩම්ද ගොඩාක් පාඩම් කරන්න ඕනේ, මොන පාඩම්ද අඩුවෙන් පාඩම් කරන්න ඕනේ, සහ මෙන්න මේ පාඩම් නොකරත් ප්‍රශ්නයක් නැහැ නේද කියන එක ඔයාලට හොඳට අවබෝධ කරගන්න පුළුවන් වෙනවා මං මෙන්න මේ කියපු විදිහට ඔයාලා පාස් පේපර්ස් කළොත්. ඉතින් ඕ ලෙවල් කියලා කියන්නේ විෂයන් 9ක විභාගයක්නේ. ඒ කියන්නේ ලොකු පරාසයක විෂයන් තියෙනවා. ඉතින් ඔයාලට මෙන්න මේ ක්‍රමයත් හදා බැලුවොත් ඔයාලට පුළුවන් ගොඩක් පාඩම් නොකර අඩුවෙන් පාඩම් කරලා ඒ නමයක් ගන්න. ඒ වගේම තමයි මේ ක්‍රමයත් හදා බලලා තියෙනවා ගොඩක් කට්ටිය. ඒ වගේම තමයි මේ ක්‍රමය පාවිච්චි කරලා ඒ නමයක් ගත කට්ටියත් අද ඕන තරම් ඉන්නවා. ඉතින් මම ඔයාලටත් කියන්නේ මෙන්න මේ ක්‍රමය කරලා බලන්නකෝ. එතකොට ඔයාලටත් පුළුවන් අඩුවෙන් පාඩම් කරලා ඒ නමයක් ගන්න. ඉතින් ඒ වගේම තමයි හැම විෂයකටම හොඳ නෝට් එකක් පවත්වගෙන යන එකත් ඒ නමයක් ගන්න ලොකු උදව්වක් වෙනවා. මං ඒ ගැනත් මගේ channel එකේ videos කරලා තියෙනවා. ඉතින් ඔයාලට ආදරෙන් ඉල්ලනවා ඒ videos උත් බලන්න. එතකොට ඔයාලට පුළුවන් අනිවාර්යයෙන්ම ඒ නමයක් ගන්න. ඉතින් මේ වගේ videos තවත් ඉදිරියට බලන්න කැමති නම් අපිව subscribe කරලා තියාගන්න කියලාත් ආදරෙන් මතක් කරනවා.